ල සාදරම පිගන්න පිච්චබ ර ් ැල්ලට අදාාපේ මූවක දිහර ෝරගෙන තියෙන්නේ ෙදස් විසි දෙකවරද්ද රිදේස්සු කොෆී කියෙන කැමිට. අක්කව දෙවැනි අම්ම විදියට සරකන්නේ අම්ම වගේ මාදරයක් අක්කත්ත අපටි සබා දෙෙන්නිසා. ඉතින් අක්ක කෙනෙක් තමන්ගේ මල්ලිගේ ජීවිතය බේරගන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා. ඉතින් ඒ ආදරනී අක්කගේ මල්ලිගේ කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරං ආරාධනා කරනවා. එහනම් අපි මූවියකට යමු. කතාව අරම්භවෙන්න අවුරුදු දාහතක් විත වයිසද ගැනුළේකුයි පිරිමිලමයකුන් වවැස්ස දෙමෙමින් දිවෑන දර්ශයක් පෙන්වමින්. දෙන්නම ගොඩක් බයෙන් කලබලෙන් තමයිඉන්නේ. ඒ ගැහනුළම අන්නවෙන්ඉන්නේ. ඒ ගැහනුළම පාරයි හිටපු අයිස පිරිමිෙනෙක්ගෙන් කෝල් එකක් ගන්න ෆෝර්න එකක් කිල්ලනවා. ඒ ගහැනුළමයයිට පස්සේයාගේ තාත්තට කෝල් කරල උදවවිල්ලනවා. පේනවිදිහට ඔවන්ගේ පස්සෙන් කවුරුහරි එල වගෙන නවගේ. එත්තකොටම එතනට වෑන්න එකක් ඇවිත් න අතරගවා. යන්නෙම ැපුම්ේර ඒ ඇයට වෙඩිතිියලෑව මරලදානවා. ඇත් එක්කයිටපු පිරිමිලමය දලගිහින් හැගෙනවා ඒවුනාට මෑර පිරිස ඔහෝ හොයාගන්නවා. ඕවුන් පිරිමිලමයට පහරදලා ඔහු අයි අර මරපු ගහැනුළමයගේ දේහ යැයි වවැන්නෙට දාගන්නවා. ඊට පස්ේ ඕවන් පාරයි හිට ප අයිසක පුද්ගලයා මරලදාලා යන්නයනවා. මේ වෙල්ලාවේ කාරකුයි පුට්සයි කලෙකුයි හැපබෙනවා කාරෙක ද්‍රයිු කරගෙනපු ගැනුළමයා පුද්සයි කල්ෙ හිටපු පුද්ගලයගෙන් සමවිල්ලෙනවා. එතකොටව ඔවු ඉන්න ැනට අර මුලින් කිව වැන්න කෙනවා. කාර්රකය රියදුරු තරුණිය ෑන්න එකේ හිටපු පිරිමිලමයව දෙකල ඒදි ඉතා ඕනෑකමින් බලනවා. ඊට පස්සෑ කාර්ථ කියයමින් කෑගහනවා. වැෑන්න එකේ ඉන්න පිරිස ඇයට පහරදීල එතනින් යන්න යනවා. ඇය කාර්ථ කියයමින් මහඩින් හඩාවැලපෙනවා. ඒ තරුණිය අපිට කියන කතාව තමයි මේ. ඒ තරුණියගේ ෙනම සත්‍යයක් ඇයගේ එකම බලාපොරොත්තුව පොලිස් නිලධාරණයක් වීම. ඇය ඒවෙනවෙන් ගොඩක් කැපවෙනවා පපුහුණුවීම් සිදු කරනවා. ගේ හොඳමයි හෙළියක් ගීත. ඇයත් සත්‍යයක්ක පොලස් නිල ධර්ණයක් වෙන්න පුහුණුවීමම් සිදුවෙනවා. සත්‍යගේ අම්මයි තාත්තයි දෙන්නම මියගහින්. ඇයටඉන්නේ මල්ලි විතරයි. මල්ලිගෙනම කාර්ති. කතාව අරම්බය වෑන්න එකේ දදාගෙනගිය පිරිමිලමය තමයි සත්‍යගේ මල්ලි. ඔහු තාමී ගෙනගන්නවා. සත්‍යමල්ලිට ගොඩක් කාදරෙ. ඇ ගොඩක් කාදරෙන් තමයි හෝ බලාගන්නේ. ඇය වැඩ කරන්න වාහන හායරකට දෙන පොඩිකම්පැනයක. සත්්‍යයගේ පස්සෙන් කොල්ලෙක්ෙනවා නමුත්්‍යයන හරු පොඩ්ක්ත් කැමතින. සත්්‍ය ොලිසිිට බැඳන්න හුණුවීම් වෙනවා කියලා කිව්වන්නේේ ඉති ඔන්න ශාරීි යෝග්‍යි පරීක්ෂණ තිය දස දාවෙනවා. සත්්‍ය අයි ීතයි දෙන්නම ශාරීටික යෝගි පරීක්ෂණයෙන් සමත්වෙනවා සත්‍යගේ මල්ලී කොලේජ්ජිරවෙලා ගෙදරෙන කොට හුට අත්පත්‍රිකාවක් ලැබෙනවා ඒක තියෙන්නේ තර්ුණතරුණියන්ට රැකයා ලබා දෙෙනවා කියලා ඉතින් ඒ බව කාර්ති අක්කට කියවා. ඔහ කියනවා මෙච්චර දවසක් මට වියදංකරයයක්ක් කනේ දැන්ම රස්සාාවක් කරන ගමන් ඉගෙනගන්න කියලා ඉතිං සත්‍යත්යකට අවසර දෙෙන. සත්්‍යගේ ිත පරේක්ෂණ තියෙන දවසත් උදාව වෙන. ඇ ඒකට අත් හොඳින් මහුණ දෙනවා. සත්්‍යයක ගෙදරට නිතර මෙෙනවා සල්වාී ගෙදරක කුඩා දරුවෙක්. ගේ උපන්දින උත්සවේට සත්‍ය මල්ලිත්තෙක් යනවා. මේ විදියට කාලය ගත වෙනවා. සත්‍යයි මල්ලි සතුටින් ජීවත්වෙන. සත්‍යයාගේ අසල්වාසී ගෙතක ආච්චි කෙනෙක්කින්න්නු. ඇත් හැමවිලේම සත්්‍යයයි කාර්දීගෙන හොලා බලනවා. දවසයක් සත්්‍යය වැ යනකොට යාගිස්සගෙන පිරිමිලම ඉන්නවදල. සත්්‍ය ූගාවට ගීම් ඔහොත් එක් කතා කරනවා සත්‍ය හුට කියනවාමගේ පස්සෙන්ගෙන එක නතර කරන්නේ මට වගකීම් ගොඩක් තියෙනවා මට දැන්ම ආදරයක් ගැන හිතන්න බෑ කියලා. සත්්‍යයට ගීතගෙන් කෝල් එකක් කියෙනවා. ගීත කියනවා අප ප්‍රතිඵල දාලා මමනන් තේරරිලා කියලා. ඉතින් සත්‍යයා එයාගේ ප්‍රතිඵල බලනවා. නමුත් සත්‍ය තේරිලා නෑ ඇයට ගොඩක් දුකහිතෙනවා ඇ හොදට මණ්ඩනවා. සත්්‍යගේ අසල්වාී ආච්චි සත්‍යගේ හිතහදෙනවා. වල කාර්තිය විත් කියනෝ මම අයිතුුම් කරපු රැකියාවමට ලැබුණ කියලා. ඒ කල සත්්‍යයට ගොඩක් සතුටු හිතෙනවා. ඔන්න කාර්ති රැකියාවට යන්න පටන්ගන්නවා. සත්‍ය වැඩකරන තැන ප්‍රධානය කියනවා අපේ හිටපු මැනජර් අස්සුනාා ඔයා ගොඩක් කල්ලිඳම් මේ වැඩකරන නිසා ඔයායයේ තනතුර භාරගන්න කියලා. නමුත් සත්‍යයාසි ට්‍රයිවින් වලට ඇය ප්‍රධානයටට කියවා මංආසයි ඩ්‍රයිවින් කරන්න මට වාහනකුත්තියනෝ ඒනිසාමන් ද්‍රයිවින්වලට බැඳන්නන් කියලා ප්‍රධා කියනවා හැනුලාමෙකට ්‍රරයිවිම් පුුවන්ද කියලා. සත්්‍යයා කියවා ඒවුණනාට මට ද්‍රයිවන් හෝදට පුළුවන්ඒට ගැහැු පිරිමිබේදධය නෑනේද කියලා. නමුත් එක කෙටලුවක් තියෙනවා. සත්්‍යලඟ තියෙන කාරයක ගොඩක් පරන කාරකක්. ඉතිං සත්‍යගේ ප්‍රධානිය කියවා මේ කාරෙක ගොඩක් පරණයි දැන් කාලයාය හයරයන්න ඉල්ලන්නේ අලුත්කාර කියලා. ඉතිං සත්‍යයාගේ පරණකාරයක විකුණල්ල අලුත්කාරකක් ගන්නවා. ත්වයට ගොඩක් දුක්යි මොකද පරනකාරක එයාගේ තාත්තක කාරක නිසා සත්්‍යයට කාරකගන්න සල්ලි ටිකක් මදවුණ වෙලාවෙේ ඇයටඒ සල්ලි දෙන්නේ අසල්වාසීගදර ආච්චියම්ම ඔන්න ඊට පසි සත්‍යයාගේ රේදුරකියාව පටන්ගන්නවා ය ගොඩක් සතුටින් තමයි රේදුරරැ කියියාව කරන්නේ. දවසක් කාර්ති සත්්‍යයයට කියන බැංග ලෝර් බ්්‍රාංචකෙන් කාර්තිට උසස්වීමක්කම්බවෙලා ඒ නිසා දවස් දෙකින් එහයන්න ඕනි කියලා. මුත්්‍යන එකක පොඩක්වත් ැති වෙන්නේ නෑ. ඒවුණනට කාර්තියගෙන් ඉල්ලනවා ඕටයන්න අ වසර දෙන්න කියලා. අවසායේ සත්ත්‍ය හට අවසරදිනවා. ඉතිං කාර්තිය බැංග ෝර්රයන්න පිත්වෙනවා. නමුත් සත්‍ය ගොඩක් දුකෙන් තමයින්න මල්ලික ඒකට. දවසත් සත්‍යයගේ බොස් සත්්‍යයට කෝල් කරල කියවා බැංගලෝර්යන්න හායර්ර එකක් ඇවිත් ඔයායටටහහියන්න පුළුවන්ද කියලා. සත්ත්‍යයා එකට එක්ක පයින් කැමතිවෙනවා මොකද යට මල්ියෝ මුණගහෙන්න්න පුළුවන්ග නි. ඉති සත්ධ්‍ය බැගලෝර්රයවා. ඊට පසෙ තමයි ඇදක්කින්නන්නේ මල්ලියෝ පිරිසක් වැෑන් එකක දාගෙන යනවා. ඉතින් පහුව දා සත්්‍ය පොලිසිට පැමිල්ලි කරනු ඒ ගැෙන. නමුත් පොලිසියෙන් ඇගේ පැමිණින්න ලියාගන්නවත් නෑ. ඔන්න ඇව ගණන්ගන්නවත් නෑ. ඉතින් සත්තර ගොඩක් තරහ යනවා. ඔන්න දැන් අපිට කාර්තිව පෙන්න්නනවා. කාර්තිසා ඔගේ අහලුවන්ව පිරිසක් හිරකරගෙන තමයිඉන්නේ. ඔහු ඇතුළුව තවත් තරුතරයන් බොහෝ පිරිසක් එත ඉන්න. ඕන්න රගන්න පිරිි ප්‍රධානය තමයි වික්‍රම්. ඊට අමතරව ස්වේත ස්ටෙෆී වාසුදේවන් හා ගුණනා කියලා කිහිප දෙෙනකුත් මේ වික්‍රම යටති වැඩකරනවා. ස්වේතගේ මහත්්‍ය යිදුවයි දන්නන්නේ නෑ ඒ ව්‍යාපාරයට හවුල් කියලා. සත්‍ය එයාගේ යාලුව ගීතට කෝල් කරනවා මල්ලිගෙන කියන්න. නමුත් ගීත ඒ කෝල් එකක්වත් ආන්ස කරන්න නෑ. ඊට පසි සත්‍ය කෝල්ල එකක් ගන්නවා ඇයගේ අසල්වාසීගිතර කුඩා පෙනිවිිලාමයට. සත්‍යයා හොට කියනවා ඇගේ ගෙදරට ගිහිල්ලා. ර්ති ඩට එන්න කියල එවපු ලියුමේ තියෙන ලිනය කියන්න කියලා. ඉති හෝ ෙදරගගේ ලිියුම් බල කියනවා ැංෝ ල් ලිනයක් ඒ නෑ ඒ තියෙෙන ෙන්න ඩෙ එකක විතරයි කියලා. මේ අතර තුර වික්‍රම්ගගේ කල්ලිය රැස් වෙනවා. ස්වේත වාසු දොස් කියනෝ ර්තියෙකහිටබපු ගැනුලමයෝ මරපුකට. එතකොඩ වික්‍රම් කෝල්ලක් කර ර්ති පවුල ැ හනවා. මේ අතර සත්ත්‍යය කාාර්ති ගේ ආලයකො කෝල්ල එකක් කර කියනවා කාර්තිගේ ස්සකට ගහි බලන්න කියලා. ගහි බන්න කොඩෙ තන ස්ස එකක් නෑ ඕන්නො ස්ස එකක හලදාලා ගිහින්. සත්‍ය කාර්තියව දැකපු තැන CCTV චෙක් කරන්න හැදනවා. නමුත් ඔවුන් කියවා උසාවි නියෝගයක් නැතුව CCTV දර්ශන දෙන්න බෑ කියලා. කාර්තියෙක්ක එකට වැඩකරපු තවත් පිරිමිලමේ අතුරදහන් වෙලා කියල සත්්‍යයට දැනගන්න ලැබෙනවා. සත්‍යයක් කාර්තිගි කම්පැනිකගෙන් හෙව්වත් එහම නමක් රෙජස්ට වෙලාලවත් නෑ කියලා තැනගන්නවා සත්‍ය ගීතට කෝල් කරලා මල්ලිගෙන සම්පූර්ණ විස්තරයම කියනවා. ීත පොලිස් ල යිස්තුවේතියන අතුරුදහන්න්නුවන්ගේ ලිස්්ට එක බලනවා. ගීත හොයාගන්නවා කාර්ති වගේම ඒකම්පැනිය රස්සාාවට ගිහින් අතුරුදහන් වු තරුණියකගේ විස්තර. ඇ ඒ බව සත්‍ය හමුවෙලා කියනවා. ඒවගේ ඒ අතුදහන් වු තරුණයගේ අයියාාවන හකීම්ට සත්‍යාව හමුවවෙන්න එන්න කියලා ගීත කියනවා. ඒවල ගීතටගේ ප්‍රධානයක්ගෙන් කෝල් එකක් කියෙනවා ඕහක කියේනවා ඔත්තන ඉන්නනැතුව ඉක්මට එන්න ඔයාගේ හොඳටයි මම්හෙම කියන්න කියලා. ඉතින් ගීත ඇතනින් යනවා ඇ සත්්‍යට කියනවා ඔයත් මෙතලින් යන්න මෙතන ආරක්ෂිත නෑ කියලා. ඊට පස සත්ත්‍යය දකිනවා යාගදියා කීප දෙන ඕනෑකමින් බලලාගෙනඉවා. සත්‍යය ඔවන්ට නොපෙනී ඇගේ කාර්යකලඟට යනවා. නමුත් එතනැද ඇයට පිරිිස පහර දෙෙනවා. ඔවුන් සත්‍යාව මරන්න හදනවා. එතනටාපපු අතුරදහන් වූ තරුණගේ අයියව හකීම් සත්‍ය බේරගන්න ඕහ ඇයට නත්තරවෙන්න ආරක්ෂිතැනක් කොයිල දෙනවා. මේ අතර ගීත ඉන්තනට් එකගේ දකිවා මිස් ජාවාරම් ගැන සහන් ච් පෝස්්ේ. ඒ ෝස්ට් එකකදාාපු ලොග්ගකට ගීත ඇතුල්ලුවෙනවා. ෆ්ලොග්ගක ඇතුළත් වීමේදී ඇටගේ ෆෝන් නම්බරක තැතුලත් කරන්න වෙනවා එසැනින්ම ඒ ්ලොග්ගෙ කරන කෙනගෙන් ගීතර කෝල්ලක් කියෙනවා ඕවන් ගීතග හනවා ඔය පොලිසිය වැඩකරන කෙනෙක් වෙලා එ මේේකට සම්බන්ධ වෙන්න හැදුවේ කියලා. ඉතින් ගීත ඔවුන්ට විස්තරේ කියනවා. පසුවදා ඔවන් ගීතව හමුවන්න එනවා ගීත ඔවන්ට මුළු කතාවම කියනවා. මීට පෙර කාර්ති වගේම අතුරදහන්නුවන්ගෙන ඔවන් ගීතර කියවා. තුධහන් වෙච්චලාලමගේ පුල්ල යත් මේ පිරිසවිසින් මරාධානා කියල තමයි ඔවුන් ගීතට කියන්නේ. සත්‍යයා කීම්ට කියනවා ඇයට තුක් වුවක් හොල්ල දෙන්න කියලා. ඉතින් ඔොහ තුවක්කුවක් හොයල දෙනවා. ගීත හකීම එක්ක පාරයනකොට දකිනවා ඊීතක පැමිල්ල බාරගන්න බෑකිවූ පොලස් නිලධාරියය ඉතින් ඔවන් පොලි නිල ධාරියාව ොලෝ කරන. පොලිස්නිලධර්යයා ගෙදරට ගින් ඒ ෙදර ඉන්න ගෑනු කෙනට බලහත්කාරකමක් කරන්න තමයි හැදන්නේ. ගීත එත්තනටෙනවා. ොිස් ලධාරයා ගීතට හිාවෙනවා මල්ලිව හබුණනාද කියලා. ගීතට හොදටම තරහනවා. ගීතහුට පහර දෙවා. ඊත උගෙන්න්න හනුව ඇයි පොලස් පැමිල් බාරගත්ත නැත්ත කියලා. ඔහු කියනවා පැමිනිල්ල බාරගන්න එපා කියලා ඉහළ නිලධාරියගෙන් කෝල් එකක්කාව කියලා. මේ අතර කතාව ආරම්භේදී කාර්ති සමගැවිත් මියගේ තරුණියගේ දෙමවපියන් ද අතුර දහන් කිය පොලිස් පැමිල්ලක් දන්නවත් පොලිසින් පැමණිල්ල බාරගන්න න. ඔවන් හඩාවැලපුුණත් පොලිසින් ඔවුන් එල්වගන්නවා. මේ අතර කමිෂණ අයනවා දේවහමු එන්න කමිෂණ බලඉන්නව බලහත්කාරයෙන්ගෙනපු ගැහැන් ලමයිතික දියා. ගැහන් ලමයිතිකගෙන් කණ්ඩායමක් වෙනතනකට යවන්න තමයි හදන්නේ. කමිෂනා දේවට කියනවා ළමයි අතුරදහන් වුනා කිය කොම්පලේන්දාන්න කිසිම භාරකායකුට පොලිසිටෙන් ඉඩතියන්න එපා කියලා. මේ අතර පොලිසිම් පැමිල්ල බාරගත්ත නැත නිසා මියගී දරියගේ දෙමවපියෝ දැරියව හොල්ල දෙන්න කියලා පෝස්ට රඳවිින් තමයි ඉන්න. ඔවුන් අන්ඩමින් ගොඩක් දුකෙන් ඉන්න එවල ඔවන් ශබ්දයක් කඇහලා ගිහි බලන. ඒ ත්්‍ය ක්කින ල්ි ස් ක් එකේ ොට දාලති න ගැනුලමක් ඒ හැනුලමය මල්ලි වැඩකර තැනම කෙනෙක් කියල සත්‍ය ැනගන්නවා. සත්්‍ය ගීතර කියන ගැනුලමයගේ විස්තර හොල දෙන්න කියලා ඉති ග ත පොල නිල ධරයක මාර්ග ගෑනුලම ගැන විස්තරහලදනවා. ගීතයි හැනුලමගේ දරසක සත්තවට යනවා. සත්‍ය හ කීමමක්ක හෙටයන. එතකොට සත්‍යය දකිනව ගෑනුලමයගේ අම්මවයි තාත්තවයි මරල දාලාලතිනවා. එතකොටම සත්්‍යගේ ෆෝර්න එක ගීතගෙන් මසේජනවා නමුත් එයෝ ීත වන මෙසේජ් නෙවෙ, ීතලි ෆෝර්න එකින් වික්‍රම් මයියේ මසේ ජෙවල යෙන්නේෙ. වික්‍රම් ගීතාව මරලදාලා. වික්‍රම ෝලි වෙලා තියෙන්නේ ීත සත්‍යයට උදව කරනෙක නැතර කරන්න. එතකොටම සත්‍යයට පහර දෙන්න පිරිසක් කියෙනවා සත්‍යහ කීමමෙක් එකතු වෙලා ඔවුන්ට පහර දෙෙනවා වික්‍රම ඇතු කණඩාම දැගන්න අ සත්‍ය පොලි ට්‍රේනිිංික් ලැබපු කෙනෙක් කියලා. වික්‍රම් අනිත්තා අයට දොස් කියනවා ඇ ඒ වගේ කෙනෙක් සහෝදරෙක් මේකට තෝරගත්්‍ය කියලා. ඒ හල ස්ේත ස්ටෆීට පහරදිෙනවා ඔයාගේ වර්දිින් තමයි මේක වුණේ කියලා. ස්ටෆිහා වාසු අතර අනියම් සම්බන්ධයක් තියෙනවා. ස්ටෆිස් ස්වේත එක්ක තරයිහි ඉන්න නිසා වාසු ස්ටෆීට පැහවිි කල්ල දෙනවා අපේ බිස්නස් එකට අපිට ස්වේත ගෝඩක් වැදගත් කියලා. මේ අතර වික්‍රම්ගේ කණ්ඩායමේ ගුණාව සත්‍යයට අල්ලගන්න පුළුවන් වෙනවා. සත්‍ය ගුණාට පහරදිල අහනවා මගේ මල්ලිකෝ කියලා. ඉතිං ගුණා කියනවා ඔවුන් කාර්තයතුරු ලමුන්නු අල්ලගත් විදිහ. ඔවුන් මුලින්ම කරලා තියන්නේ? ජැට ිහි අත්පත්‍රිකා මෙදෙනෙක. ඒ අත්පත්්‍රිකා දෙකපු දුප්පත් ළමයි රැකියාවක් කරන්න ආසාාවට ඕවන්ගාවට ඉන්ටවි්ව එකට එනවා. ඊට පස්යෝුන න්ට්ුවකෙන් ලමුන්ම තෝරගන්නවා. ඊට පස්සේ ඕවන්ගින් මාසයක් වැඩගන්නවා. ඒ කාලේ තුළ ඔවුන් අර ළමයි සියලු දෙනටම සිම්කාට් ලබා දෙනවා. ඔන්නේ සිම්කාට් රැක් කරන තමයි තියෙන්නේ ඒකෙන්න්න ඔවුන්ට පුළුවන් වෙනවා ඒ ළමයි කතා කරන්නේ කාත් එක්කද ඕවන්ගේ පවුල් පසුමි මොනවගේද ඒ හැමදේකම තොරතුරු දෙෙනගන්න. ඊට පසේ ඔවන් පඩිවැඩි කරන කිය ඒලමයි බැංගලෝර්රවල් දෙවනවා හැමලමෙක්ම හිටවන්න නෑ හෙමවනෙක් කිසිම ප්‍රශ්නයක් නොවයි කියල ඔවුන් තෝරගත්ත ලමුන් පිරිසක් විතරයි. ඊට පසේ බැංගලෝර්ගපු පළමු දවසේ උදේඔුන්ට කොෆ එකක් දෙනෙනවා ඒකටවුන් මද්‍රවවිදය කරලා තමයි තියන්නේ ඒකබිීපු ළමයින්ට සිහිනැත්ති වෙනවා ඊට පස්ේ ඔුන් ඒ ළමයින්න්න රැෙනයනවා. ඔවුන් මේ කරන්නේ පොලිස් සේද අනුදැනුමැතුවයි. ඊ පස්ෙවු ඩට නෑ කිය හිතන පිරිමි මයික හිබදදිනෙක්ගේ අවයව ගලවල එලියට රන් ඒ ළමයිගගේ සිරු පුච්චලදාදනවා ඊට පස්සේ ගැනු ළමයිවා අනෙක් පිරිමි මයිව ලොකු ව්‍යාපාරිකයන්ට හා දශපාලනයන්ට විකුණවා ඕන්ගේ ආශාවන් සංසිඳුවන් අවසානයේ මවන්ට සිද්ධ වෙන්න ගනිකාවන් බවට පත්වෙන්න ඉතිං මේ විදිහට කාර්තිවත් ව්‍යාපාරිකයකුගතට පත්වෙන කාර්තිය හුට පහරදීලා ඔහුගේ මිතුරියවත් බේරගෙන දුවලයනව. කතවා අම්බේද අපිදැක්කේ කාර්ති වැස්සය තෙමෙමින් තරුණයක් එක දුවගෙන යනවා ඒ මේ නරුමයන්ගෙන් බේරිලා පැනලෑන අවස්ථාව. මේ කතාව ඇහුවට පසේ හොඳටම තරහා යන හකම් ගුණාට පහරදිනවා. සත්්‍යයඔහොට කරුණ පැහැලි කල්ල දෙනවා මේ වෙලාව අප ගුණාව තියාගන්න ඕනි අප ොරතුර දැනගන්න අවශ්‍ය නිසා කියලා. කොහොම හරි ගුණා තනින් පැනගන්නවා. ගුණාවාසරට කෝල් කරලා ඔහට සිද් වෙච්ච් හැමදේම කියනවා. වාසුවේ සියලු විස්තර වික්‍රමට කියනවා. ක්ක්‍රම් ගුණනාට කියනවා ස්වේතගෙන් සල්ිටිකක් ඉල්ලගෙන කොහයර ඇතකට යන්න කියල. වාසුමේසිල්ල දුරකතනයෙන් කතා කරනවා ඔහුත් එක්ක ඇදේ නිදාගෙන ඉන්න ස්ටෆී හගෙන තමයිඉන්නේ. ඇ ස්වේත එක්ක තරහහිෙන් එන්නන්නේ ස්වේත දවසක්කයට කබ්මුුල් පහරක්ක හපුනිසා. ඉතින් මේක තමයි ස්වේතගෙන් පලිගන්න තියෙන හොදම අවස්ථාව කියලා හිපු. ස්ටෙෆ ස්වේතට කියනවා වික්‍රම්මයාාව මරන්න තමයි ගුණාව ගෙදරට වන්නේ කියලා. ඔන්න ගුණා ස්වේතගේ ගෙදරට ගිහින් ඇගෙන් සල්ලිල්ලගන්න. මේ වෙලා ස්ටෙෆි ඔවට කතා කරලා කියනවා ස්වේතවාව මරන්න තමයි බලාගෙනන්න කියලා. දැන් දෙන්න ම දෙන්න ගැන සැකෙන්ගඉන්නේ. කොහෝම හරි ස්වේත ඉස්සර වෙලා ගුණාව මරලදානවා. ඊට පස ස්වේත වික්‍රමට ඒගැන කියනවා. ඒවගේම කියනවා මේ දේවල් මටකිව ස්ටෆි කියලා. වික්‍රම් ස්වේතට කියනවා ඒ ගැන කතා කරන්නත් එක්ක අද තියෙන පාටියකට එන්න කියලා. ඒ පාටියක හරහ තමයි ඔවුන් මේ ලමයිව විකුණන්නේ. මේ අතර ගීතට හමුවිච්ච බිනිස් ජාවාරම්ගෙන බ්ලොග්ග එක කරන භාරතී හා ආදේශ් සත්‍යව හමවෙන්නේ යනවා ඔවුන් සත්‍යයට වීඩියෝ එකක් පෙන්වෙනවා අතුරුදහන් වූ දැරියකගේ තාත්තතම ඒ වීඩියෝකේ කතා කරන්නේ ඒක දැකල සත්‍යයට ගොඩක් දුකහිතෙනවා සත්‍ය ඉතාගන්නා මම් මල්ලිව කුහොම හරි බේරගන්නවා කියලා ඔවන් ගීතගේ ෆෝන් එක මාර්ගයෙන් හොයාගන්නවා එදා සත්‍යව හමුවිච්චි දවස ගීතර කෝල් කරයගේ ප්‍රධානයක් කියලා. ඒගේ ොයාගන්නව ඒ පොිස් ප්‍රධානන් නිතර නිත්‍ර කෝල් අරන්තිනවා ස්වේතර කියලා. මේේත්‍ර ස්වේතයනවා පාධියකට. ඇය වික්‍රමට හන්න දෙනව ස්ටෙෆි ඇයට කෝල් කරපු හඬ පට. ස්වේත කියනවා මම දිගටම මේ බිස්නස් එකේ එන්න ඕනි නං ස්ටෙෆිව මර්ලදාන කියලා. ස්වේත ගෙදරෙනකොට සත්‍ය හකීමමෙක්ක ස්වේතක ගෙදරඇවි. ඇගේ ස්වාමියයාට සත්ත්‍යය හැම විස්තරයක්ම කියලා. සැමිය ස්ේතට හොඳටම බනිනවා. ඔහු කියනවා ඔයාට සමාව ඕනි නං සත්්‍යයට උදව් කරන්න කියලා. ඉතික්ස්ේත හැමවිස්තරයක් ම සත්‍යයට කියනවා. සත්‍යයනවා පාටියක තියෙන තැනට. මේ පාතිියක මාර්ගයෙන් තමයි ඔවන්ගේ සියලු විශ්න සිදුවෙන්නේෙ. ආදේශ ඇඳුමෙ කැමරාවක් කයිකරගෙන තමයි පාටියකට යන්නේෙ. ඒහරහා ඔහු වීඩියෝ කරගන සියලුම දේවල් භාර්තියක ගෙදරරින්නක් බලනවා. මේ අතර වික්‍රම්ග මැරයෝ ස්ටෙෆියෝ මරලදානවා. සත්‍ය පාටියකට ඇතුල්ලනොවා. ළමුන්නව වික්කිනීම පාතිියක හරහා සිදුවවා. ක්‍රම් දකිනවා ආදේශ මේ හැමදේම වීඩියෝ කරනවා. ඒවගේ ඔහු දකිනවා සත්‍යත් මේ ස්ථානයට ඇවිත්තින්නවා. ඔහු කාර්තිවා රංගිහින් වෙනම තැනක හගනුව. වාසු දැනගන්නවා වික්‍රම් ස්ටෙෆිියෝ මැරුව කියලා. වික්‍රම් ආදේශ අල්ලගෙන ඔහු ගෙට ගහල තියෙනවා. සත්‍ය ආදේශ බේරගන්න ගියවෙලාවෙේ සත්‍යටත් පහරදිලා ඇවත් ගෙටගහනවා. වික්‍රම් ආදේශෝ මරලදානවා. වික්‍රම් ස්ටෙෆීව මරපු එක දැනගත්ත වාසු ඒ තරහට වික්‍රොම්ම මරන්න තමයි උත්සාහ කරන්නේ. ඒවෙල්ලාේ සත්‍ය එතනින් කෝමාරි මැනගන්නවා. ආදේශ මරපයකගෙන භාරතීකොඩක් දුක්පෙනවා. ඇඩ මතක්කෙනවාව දවසක් ගීතකිවා පොලසින හැමනිල්ලධාරියෙක්ම නර්ග නිලධරීිය නෙවෙයි හොඳ නිලධාරීියකුත් ඉන්නම කියලා. ඒවගේ ඇය හොඳද නිලධාරියගේ දුරකතනාංකයෙකුත් ඔවුන්ට ලබාදුන්න. ඉතින් මේ බව මතක් විච්ච භාරති ආදේශ එපු හැම වීඩියෝ එකක් මේ නිලධාරීයට යවනවා. මේ අතරහා කීම් සත්‍යත් එක් ලළමයිටික හොයන්න යනවා. ඒවෙල්ලාව ඔවුන්ට මැරයෝ පහර දෙවා. මැරයෝ එල් කරපු පහරකින් හකීම්මිය යනවා. වාසු වික්‍රම්ෝ මරන්න උත්සාහ කරත් අවසානයේදි වික්‍රම් වාසූ මරලදානවා. සත්‍ය දකිනොව ළමයි ටික ඉන්නවා. නමුත් ඇ දකිනෝ එතන කාර්ති නෑ කියලා. භාරතීයඔපු විීඩියෝද්දැකව පොලස් නිලධාරීයා තවත් පොලිස් නිලධරීෙන් රැසක් කරගෙන එතනට ඇවිත් ලමයින්නු බේරගෙන මේකට සම්බන්ධ හැම දෙෙනාවම අත් අඩංගුවට ගන්නවා. මේ වෙලාවි වික්‍රම් හදන්නේ මෙතැනින් පැනලයන්න. ත්‍ය වික්‍රම්භ අල්ලගෙන වික්‍රම්මෝ මරලදානෝ. ඊට පස්සේ ඇය දකිනව කාර්තිව කබඩ්ඩ එකක් ඇතුළ හිරකරලා තියෙනවා. අවසානයේදී සත්‍යයා ඇගේ මල්ලි කාර්තිව පේරගන්නෝ. ඉතින් මේ විදිහයට තමයි මේ මූවියක ඉවරවෙන්නේ. වැරදි කරන්නට හැමදාමත් හැංගිලාන්නබ. ඕුන්ට කවදහරි ඒදේවල්වලට දඩුවම් විඳන්න සිද් වෙනවාමයි. නීතියෙන් හරි සෙබාදාමෙන් හරි ඔවුන් කරපු වැරදිවලට ඕවන්ට දඩුවම් ලැබෙනෝමයි. ඉං ඔයාලමේ ෆිල්ම්ිට කැමතිනම් ලයිකිකත්දාන්නන්. ඒවගේ ම ඔබගේ වටිනාදහස් කමින් කරන්නත් අමතක කරන්න එපා. අලුත් මාලුත් ෆිල්ම් ඉක්මනින්ම බලන්න අප සබස්ක්‍රයිප් කරලා අපිත් එෙක් ටකටම හැඳලයින්න. ඉතිං තවත් මේගේ ලස්සෙන මූවිරිවවකින් හම්බෙනකක් ඔයාලට සගම සබ දවසක්.